අද දවසේ පහන තක්සලාවත් එක්ක සම්බන්ධ වෙන මගේ දුවල පුතාල සෑම කෙනෙක්වම සුපුරුදු පරිදි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි අද සූදානම් වෙන්නේ මගේ පුතාලට දෙකෙන් තුනට පියමනින හින්දා ඒ විෂය කරුණු ආවරණය කරන පිණිස සිංහල අනාවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාකච්ඡා කරන්නයි. මේ විදිහ දවස් පතාම සඳුදා අඟහරුවාද බදාදා දිනපතාම පුතාලට මේ මාස කිහිපය මේ විදිහට ප්‍රශ්න පත්‍ර හදලා ටීචර් ලබා දීම සිද්ධ කරනවා. එහෙනම් ටීචර්ත් එක්ක සම්බන්ධ වෙලා පුතාලට පුළුවන් හැමදාම පුතාලගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කරගන්න. කැමති නම් පහන ඔන්ලයින් තක්සලාව පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරට වෙලා ඉඳලා YouTube නාලිකාවේ මේ සියලුම පාඩම් බලන්න පුළුවන්. එහෙම බලන්න නම් අපේ පහන තක්සලාව YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු අද දවසේ සිංහල පේපර් එකට. පහත තේරවිලි තෝරන්න. හරි, මේ තේරවිලි කියන්න බලන්න පුතාලා දන්නවනේ දැන්. පෙට්ටි ගොඩයි, රෝද ගොඩයි, හූ කියමින් වේගෙන් යයි. පුතේ කවුද පෙට්ටි ගොඩක් තියන්නේ? පෙට්ටි ගොඩක් තියන්නේ දුම්රිය, කෝච්චිය කියලා කියනවා. තේරුණාද? කොහොම කිව්වත් ගැටලුවක් නැහැ. අවුවයි වැස්සයි ඇති විට අහස පුරා පාට හතයි. කවුද මේ අහස පුරාම පාට හතක් තියෙන්නේ? දේදුන්න. දේදුන්න. වෙරි ගුඩ්. තුන්වෙනි එක විත්තියේ ඉන්නවා, ටක් ටක් දානවා, කටු කරකෙනවා, කියන්න මගේ නම. කවුද මේ? ඔරලෝසුව. වෙරි ගුඩ්. ඔරලෝසුව. ඊළඟට මලක්කුට මලක්, පියාඹන මලක්. කවුද මේ? සමනලයා. සුදු පාට නිල් පාටට උදේට හිස් වට්ටියක්, සුදු පාටින් දිලිසි දිලිසි රෑටක් මල් වට්ටියක්. කවුද මේ? අහසින් උදේටත් මල් වට්ටියක්, රෑටත් මල් වට්ටියක්. පින්තූරය බලා අස ඇති ප්‍රශ්න වලට පිළිතුරු වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න. දැන් මේහෙම දුන්නහම මුත්තේ මේ පින්තූරය දිහා හොඳට බලන්න ඕනේ. මේ කුරුළු කූඩුවා, මේ කුරුළු ටික. එතකොට මේ පින්තූරය දිහා බලුවාම පුතාලට මොනවද පේන්නේ, මොනවද දකින්න තියෙන්නේ? අපි ඒ ගැන කල්පනා කරන්න ඕනේ, ඒ ගැන හිතන්න ඕනේ, ඒකෙන් වාක්‍ය හදන්න උත්සාහ කරන්න ඕනේ. තේරුණාද? හරි, පළවෙනි ප්‍රශ්නය. මෙම කූඩුව තනා ඇති කුරුළු වර්ගය විය හැකි. කවුද මේ කූඩුව තනපු කුරුළු වර්ගය වෙන්න පුළුවන්? මයිනද, ගිරවද? මයින. මයිනා. පුතේ ගිරව කූඩුව දන්නේ කොහෙද? වෙනවල් වල නේද? අතුඩ කූඩු හදන්නේ නැහැ. එහෙනම් මයිනා. ඊළඟට කූඩුවේ සිටින පැටවුන් ගණන කීයද? කූඩුවේ පැටව කී දෙනෙක් ඉන්නවද? පැටව තුන් දෙනයි. පැටව තුන් දෙනයි, තුනයි. මෙම කූඩුව තනා ඇත්තේ කොයිද? මේ කූඩුව තනලා තියෙන්නේ ගසක ඉහලත්තේය, ගස් බෙනයකය. කොයිද පුතේ තියෙන්නේ? එහෙන අත්තේ. ඉහල අත්තේ. වෙරි ගුඩ්. ඉහල අත්තේ. මෙම රූපය දෙස බලා වැකියක් නිර්මාණය කරන. හරි, පුතාල වාක්‍යයක් කියන්න. මේ රූපෙ දිහා බලලා කැමති වාක්‍යයක් කියන්න බලන්න. මොනවද රූපෙ දිහා බලලා කියන්න පුළුවන්? කියන්න බලන්න වාක්‍ය. කුරුළු අම්මා කුරුළු පැටව බලා ගන්නවා. වෙරි ගුඩ්. කුරුළු අම්මා කුරුළු පැටව බලා ගන්නවා. තව වාක්‍යයක් කියන්න. හරි, අපි බලමු එහෙනම්.
පැටව් තුන් දෙනෙක් කූඩුවේ ඉන්නවා. පැටව් තුන් දෙනෙක් ඉන්නව නේද කූඩුවේ? ඔව්. පැටව් තුන් දෙනෙක් කූඩුවේ ඉන්නවා. ඊළඟට කුරුළු අම්මා පැටව් ආරක්ෂා කරනවා. කුරුළු අම්මා එතනට වෙලා මොකද කරන්නේ? පැටව් ටික ආරක්ෂා කරනවා. ඊළඟට අත්ත කෙළවරේ කූඩුව හදා තිබෙනවා. කූඩුව හදලා තියෙන්නේ ගහේ අත්ත කෙළවරේ. ඊළඟට කුරුල්ලෝ 4 දෙනෙක් කූඩුවේ ඉන්නවා. කුරුල්ලෝ 4ක් ඉන්නවා. පැටව් 3යි කුරුළු අම්මයි එක 4යි. මේ විදිහට අපිට වෙනස් වෙනස් විදිහට හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ රූපය දිහා බලලා. මේ තමයි පුතාලව රචනාවකට කරුණු ලියන්න පුරුදු කරන මූලික තැන, මූලික අඩිතාලම, සංධිස්ථානය, අත්තිවාරම. මේක හරියට කළොත් පුතාලට ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන්. මෙතන යා කරන්න තියෙනවා ළමයි මාරුවන ස්ථානය ඉදිරියෙනි. මේ තියෙන්නේ බස් නැවතුම් පොළ. හරි දාගන්නකෝ. ඊළඟට පහත මිල දර්ශනය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නය, අඹ ගෙඩියක මිල කීයද? කීයද පුතේ අඹ ගෙඩියක මිල? රුපියල් 10යි. ඔන්න අඹ ගෙඩිය. මෙන්න අඹ ගෙඩිය මිල රුපියල් 10යි. ඊළඟට රුපියල් 20 නෝට්ටුවක් ලබා දීමෙන් මිලදී ගත හැකි පළතුරු කුමක්ද? ඒ කියන්නේ මොකක්ද? රුපියල් 20ක නෝට්ටුවක් දීලා ඕනෑම පළතුරක් ගන්න පුළුවන් මෙතන නේද? මොනවාද? අඹ ගෙඩියක් ගන්න පුළුවන්, බස් ලබු ගෙඩියක් ගන්න පුළුවන්, අන්නාසි ගෙඩිය හැර ඕනෑම එකක් ගන්න පුළුවන්. හැබැයි මෙතන කියන්නේ 20 නෝට්ටුව දුන්නාම ඉතුරු නැතුව. එහෙනම් 20ක වටිනාකම තියෙන ද්‍රව්‍ය මොකක්ද? පළතුර මොකක්ද කියලා. මොකක්ද? කොමඩු ගෙඩිය නේද? කොමඩු ගෙඩිය. ඊළඟට පළතුරු වර්ග කීයක මිල ඉහත මිල දර්ශනය සඳහන් වේද? ඉස්සලාම තියෙන අඹ 1යි, ගස් ලබු 2යි, දම් 3යි, ඊළඟට කොමඩු 4යි, අන්නාසි 5යි. පළතුරු වර්ග 5ක් තියෙනවා. පළතුරු වර්ග 5ක් තියෙනවා. ඊළඟට මිල අධිකම පළතුරු වර්ගය අහනවා. මිලෙන් වැඩිම පළතුරු වර්ගය කෝකද පුතේ? අන්නාසි ගෙඩිය රුපියල් 25යි. මෙතන තියෙන දේවල් වලින් මිල වැඩිම අන්නාසි ගෙඩිය. පහත වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් නිර්මාණය කරන්න. හරි, මේකෙන් මොකද්ද කියන්න පුළුවන් වාක්‍ය? අපි දිනපතා පාසල් යාමට පුරුදු වෙමු. මෙන්න මේ විදිහට තමයි පිළිවෙල. මේක පහ වෙන්න ඕනේ. මේ අංකය පහ. එතකොට ඊළඟට උදෑසන අවදි වීම හොඳ පුරුද්දකි. මෙන්න මේ විදිහට ලියලා තියෙන්න ඕනේ. අපි පුරුදු වෙන්න ඕනේ හරියට වාක්‍යයක් නිවැරදිව ගලපන්න. ඒ කියන්නේ හොඳට කියවන්න ඕනේ. කියවීම් පොත හොඳට කියවන්න ඕනේ. ඊළඟට මොකද්ද? ගුරුතුමිය. කවුද කවුලෑල්ල ලියන්නේ? ගුරුතුමිය. ගුරුතුමිය කලුලෑල්ලේ ලියනවා. ක්‍රියාව කරන කෙනාව තමයි ඉස්සෙල්ලාම ලියන්නේ. එහෙමනම් ගුරුතුමිය කලුලෑල්ලේ ලියනවා. 4. හරිම ලස්සන අද දවසක්. කොහොමද කියන්නේ? අද හරිම ලස්සන දවසක්. අද හරිම ලස්සන දවසක්.
පිටාර ගඟ පිරිලා ගලනවා ගඟ පිරිලා පිටාර ගලනවා එහෙනම් මේ විදිහට තියෙන්න ඕනේ මේ විදිහට තියෙන්න ඕනේ රයිට් එහෙනම් අපි සිංහල ප්‍රශ්න පත්‍රයටත් පිළිතුරු සැපයුවා හෙට දවසේ ගණිතය ප්‍රශ්න පත්‍රය මගේ දරුවෝ හැමෝම සූදානම් වෙන්න ඒත් එක්කම පුතාලගේ යාළුවන්ට දන්න හැමෝටම කියන්න දෙක ශ්‍රේණිය හැම දරුවෙකුටම සම්බන්ධ වෙන්න කියලා මේ පරීක්ෂණ මාලාවට මුළු විෂය කරුණු ටික ඔක්කොම ආවරණය කිරීම සිද්ධ කරනවා අද පේපර් එක ලේසි ඊළඟ සතියේ ටික ටික අමාරු කරනවා එහෙනම් ටීචර් ගිහින් එන්න හැමෝටම ආයුබෝවන්